අද මං ඔයාලට අරගෙන ආවේ රසම රස වරක ජෑම් එකක් ඉදිරියේදී ලේසියෙන්ම හදාගන්න විදිය. ඉතින් මේ විදියට හදාගත්තොත් ඔයාට ෆ්‍රිජ් එකේ මේක මාස දෙකක් විතර තියාගන්න පුළුවන්. හරිම රසයි. ඒ වගේම කිසිම කල් තියාගන්න දෙයක් අපි මේකට පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ හොඳට ඉදුණු වරක වලින් තමයි අද මං ජෑම් එක හදාගන්නේ. හොඳට ඉදුණු වරක මෙතන ග්‍රෑම් 717ක් විතර තියෙනවා. මුලින්ම අපි වරක ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕන. ඉතින් බ්ලෙන්ඩර් එකේ වගේම මේ පාවිච්චි කරන හැඳි කිසිම දෙයක වතුර පොඩ්ඩක්වත් තියෙන්න බෑ මේ ජෑම් එක හදාගනිද්දී. දැන් නන්ස්ටික් භාජනයක් ලිපේ තියලා අපි හොඳට බ්ලෙන්ඩර් කරගනිපු වරක පේස්ට් එක මේකට එකතු කරගනිමු. ඉතින් වතුර පොඩ්ඩක්වත් එකතු කරන්නේ නැතුව තමයි වරක ටික පොඩි කෑලි වලට කපලා හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕන. වරක ටික මම දෙසරයකට තමයි බ්ලෙන්ඩර් ජාරයකට දාලා හොඳට පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩර් කරගත්තේ. ඒ වගේමයි මේ ජෑම් එක හදන්න ඔයා නන්ස්ටික් භාජනයක් තමයි පාවිච්චි කරන්න ඕන. එතකොට අඩිය අල්ලන්නේ නැහැ. හරිම ලේසියෙන් ජෑම් එක හදාගන්න පුළුවන්. දැන් ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන මේ විදියට කලවම් කර කර තමයි අපි වරක ජෑම් එක හදන්න ඕන. ඉතින් කලවම් කරන එක නම් නවත්තන්න එපා. එහෙම වුණොත් අඩිය අල්ලන්න පුළුවන්. මේ විදියට හොඳට කලවම් කරලා විනාඩි 4ක් විතර මේක ලිපේ තියාගෙන ඊට පස්සේ මම සීනි ටික එකතු කරා. මම මෙතන සීනි ග්‍රෑම් 200ක් තමයි අරන් තියෙන්නේ. සාමාන්‍යයෙන් ජෑම් එකක් හදාගනිද්දී මීට වඩා ටිකක් වැඩිපුර සීනි එකතු කරනවා. අපි කඩෙන් ගේන ජෑම් එහෙම ගොඩාක් පැණි රසයිනේ. ඉතින් මම මේ එකතු කරන ප්‍රමාණයෙන් සාමාන්‍ය පැණි රසක් තමයි තියෙන්නේ. මීට වඩා පැණි රසට ඕනේ නම් ඔයා සීනි ග්‍රෑම් 300ක් විතර එකතු කරගන්න. දැන් සීනි ටික එකතු කරාම වරක මිශ්‍රණය ටිකක් දිය ගතියක් ඇවිල්ලා තිනවා. ඔයාලට පේනව ඇති. මේ වෙලාවේදී තත නවත්තන්නේ නැතුව හොඳට කලවම් කරන්න. මේ ජෑම් එක කල් තියාගන්න පුළුවන් වෙන්නේ ශීතකරණේ පහළ කොටසේ. ඉතින් ඔයාට මේක ශීතකරණේ දාලා මාස දෙකක් වගේ කල් තියාගන්න පුළුවන්. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයා මේක පාවිච්චි කරන විදිය අනුව. ඉතින් තෙත හැඳි පාවිච්චි කරන්න එපා. ඒ වගේම තමයි මේක හොඳටම නියුනම තමයි වීදුරු බෝතලයකට දාන්න ඕන. වීදුරු බෝතලෙත් විනාඩි 5ක් විතර හොඳට නටන උණු වතුරේ මෝඩියත් එක්කම තඹලා අරගෙන වතුර ටික හොඳටම බේරිලා වතුර බිඳුවක්වත් නැති වුණාට පස්සේ තමයි මේ මිශ්‍රණය දාගන්න ඕන. ඒ විදියට හරිම ක්‍රමයට කල් තියාගත්තොත් ඔයාට මාස දෙකක් විතර ෆ්‍රිජ් එකේ මේක තියාගන්න පුළුවන්. ඉතින් ඔයාට ක්‍රීම් කැක බිස්කට් එකක් එක්ක, ඒ වගේම රොටි එකක්, පාන් පෙත්තක් එක්ක රසට මේක කන්න පුළුවන්. මේ විනාඩි 20කට විතර පස්සේ මම දැන් මේකට ලෙමන් ඉෂ ටිකක් එකතු කරා. ඔයාට ලොකු දෙහි ගෙඩි දෙකක විතර ඉෂ අරගෙන එකතු කරන්න පුළුවන්. ලෙමන් එකතු කරන්න පුළුවන්. ඕනම නාරම් වර්ගයක ඉෂ එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු පීංච එකකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ විදියට වරක විතරක් නෙමෙයි ඔයාට ඕනම පළතුරු වර්ගකින් රසට ජෑම් හදාගන්න පුළුවන්. ඉතින් කඩෙන් ගේන ජෑම් වල වර්ණක රසකාරක කල් තියාගන්න දේවල් ඔක්කොම දාලානේ තියෙන්නේ. ඉතින් අපි මේ ගෙදර හදන ජෑම් එක ස්වභාවික විදියටමයි හදාගන්නේ. කිසිම කල් තියාගන්න දෙයක් වර්ණකයක් රසකාරකයක් එකතු කරන්නේ නැහැ. දැන් මේ ඔයාට පෙන්නන්නේ විනාඩි 30කට විතර පස්සේ මේ වෙලාවේදී ලිපේ ගින්දර ගොඩාක් මඩුවෙන් තියෙන්න ඕන. දැන් අපේ වරක ජෑම් එකේ පදම හරියාගෙන එන්නේ. මේ විදියට ඔයාට සුදු පිඟානකට දාලා බලන්න පුළුවන්. ඒක පල්ලෙහාට වැක්කිරෙන්නේ නැත්නම් මෙන්න මේ වගේ ඉරක් ඇඳම ඒක හාවෙන්නේ නැත්නම් ජෑම් එකේ පදම හරි. දැන් මේක හොඳටම නියුනට පස්සේ තමයි ජීවාණු හරණය කරපු ඉදුරු බෝතලයකට දාලා ෆ්‍රිජ් එකට දාගන්න ඕන. ඔන්න ආයෙනම් ගිනි ගණන් දීලා කටින් ජෑම් ගේන්න එපා. ගෙතරදිම රසට හදලා බලන්න. ඉතින් හදලා බැලුවොත් රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.